යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවන් කියා සිටින්නේ යුද්ධයේ 27 වන සතියේදී කර්සන් ප්‍රදේශයේ භූමි ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම සඳහා දීර්ඝ කාලීන අපේක්ෂිත ගොඩබිම් මෙහෙයුමක් දියත් කළ බවත් එකවර දිශාවන් 8කට පහර දුන් බවත් ය. මෙම ප්‍රහාරයේ පැමිණෙන්නේ සති ගණනාවක් තිස්සේ බවත් රුසියානු සැපයුම් මාර්ග අනදෙන ස්ථාන උපකරණ සහ පතරම් කපඩා සහ අති නිර්වත්‍ය රොකට් කාලතුවක් සහ ඩ්‍රෝන් යානා සහිත ගුවන් කඳවුරු පෙරටු ගාමීන්ට නැවත සැපීමේ හැකියාව දුර්වල කිරීම සඳහා පහර දීමෙන් පසුයි. නමුත් ප්‍රදේශවාසීකු පවසා තිබුණේ යම් මූලික සාර්ථකත්වයක් ලැබූ ප්‍රතිප්‍රහාරය දැන් අවුල් වෙමින් පවතින බවටයි. මේ අතර යුරෝපීය නායකයෙකු විසින් යෝජනා කරන ලද යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානයේ රුසියාවට ඊනියා සාම මුලපිරීමක් ලබා දී ඇති බවටයි. බදාදා මොස්කවෙහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝව් අසල සිටගෙන ඉරාන විදේශ අමාත්‍ය හොසෙන් තහවුරු කළේ තමා ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිස් වෙත ලබා දුන් බව පැවසූ යුරෝපීය යෝජනාව තමන් පාර දුන් බවටයි.